අද මේ වෙලාවෙදී විශේෂයෙන්ම අද මේ වගේ විරෝධතාවයක් සූදානම් කරන්න අරමුණු කරගන්න යෙදුනේ අපේ රටේ ජාතික ගීය. මේ වෙනකොට දෙමළ භාෂාවෙන් ගහන්න සූදානම් කරලා තියෙනවා. එතකොට මේක බරපතල වැරැද්දක්. එතකොට අපි අහන්නේ ලෝකේ කොහෙවත් ජාතික භාෂා දෙකකින් ගහලා නැහැ. ලෝකේ තමිල්නාඩුවේ ගත්තාම ඉන්දියාවේ කෝටි 6කට වැඩි ජනතාවක් ඉන්නවා දෙමළ ජනතාවක්. හැබැයි ඒ රටේ ජාතික ගීය ගායනා කරන්නේ වංග භාෂාවෙන්. භාෂාවන් 600 ගානක් තියෙනවා. රටේ පිළිගත් භාෂාවන් 200 ගානක් තියෙනවා. ඒ වගේම ජාතික ගීය අන්තර්ගතයේ වෙච්ච අන්තර්ගතය තුලත් භාෂාවන් 10ක් 12ක් තියෙනවා. කෙහෙව් රටේවත් විවිධ භාෂාවලින් ජාතික ගීය ගායනා කරන්නේ නැහැ. ගායනා කරන්නේ එකම භාෂාවකින් ඒ වංග භාෂාවෙන්. අනිත් රට ලෝකේ කොහෙවත් රටවල්වල එහෙම ගායනා කරලා නැහැ. ඒ නිසා ලංකාවේ ඇයි අපි මේ වගේ දෙයක් කරන්නේ කියන බරපතල වැරද්ද ප්‍රශ්නයක් අපිට තියෙනවා. ඒ නිසා අපේ රටේ නායකයෝ පාලකයෝ පත් වුණා. ඒ පාලකයන්ට හොන්දක් යම් ප්‍රමාණයකින් හරි තිබුණා තමන්ගේ ජාතික ගීය අභිමානය තියාගන්න. හැබැයි වර්තමාන වෙනකොට ඒ ජාතික ගීය අභිමානය කෙලෙසලා දාලා විනාශ කරලා දාලා තියෙනවා. එතකොට මේක විනය විරෝධී, ඒ වගේම විවස්ථා විරෝධී කාර්යභාරයක්. බරපතල වැරැද්දක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා අන්තර්ගතය තුළ ජාතික ගීය කියන තේමාව යටතේ. ජාතික ගීය ශ්‍රී ලංකාවේ ජාතික ගීය ශ්‍රී ලංකා මාතා වන්නේය. එහි උපලේඛනයේ සඳහන් වෙනවා තොර රටා සහ තනු නිර්මාණය කෙසේද සකස් විය යුත්තේ කියලා සඳහන් කරලා තියෙනවා. එතකොට තොර රටාව තුළ සඳහන් වෙන්නේ අවසානයේදී ආ කියන තොර රටාව දීර්ඝ වූ තොර රටාවකින් අවසාන වෙන්නේ පළවෙනි ඡේදය පදය. එතකොට ශ්‍රී ලංකා මාතා කියන එකේ ආයන්නෙන් අවසන් වෙනවා. එතකොටද මේ දෙමළ භාෂාවෙන් ගායනා කරන ජාතික ගීයට මොකද වෙලා තියෙන්නේ? ඒකේ තියෙන්නේ ශ්‍රී ලංකා තායි. එතකොට ඊ කියන පත්යෙන් අවසාන වෙන්නේ ඒක බරපතල වැරැද්දක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය උල්ලංඝනය කිරීමක්. අපේ රටේ ජාතික ගීය හෝ වේවා, ජාතික කොඩිය හෝ වේවා, ඒ වගේම ජාතික භාෂා හෝ වේවා වෙනත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියක් සංශෝධනය කරනවා නම්, ඒ වගේම වෙනස් කරනවා නම් ඒකට පාර්ලිමේන්තු මහ ජන ඡන්දකින් ජනතා පාර්ලිමේන්තුවේ 3/2 බලතලවලින් ඒ වගේම ජනමත විචාරණයකට යන්න ඕන අවසානයේදී ජනමත විචාරණයකට ගිහිල්ලයි අවසානයේදී ඒක තීන්දුව කරන්න වෙන ජාතික ගීය භාෂා දෙකකින් ගායනාද කරනවද නැද්ද කියලා. එතකොට රටේ ජනාධිපතිවරයා තමන්ගේ තීන්දුවක් ගත්තනම් පාර්ලිමේන්තුව මේ වගේ තීන්දුවක් ගත්තනම් ඒ වගේම රටේ වෙනත් වගකිය යුතු දේශපාලන නායකයෙක් මේ වගේ තීන්දුවක් ගත්තනම් ඒක බරපතල වැරැද්දක් විදිහට තමයි අපි දකින්නේ. එතකොට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීති උල්ලංඝනය කිරීමක් දෝෂාභියෝගයක් ගේන්න ඕනේ. ඒ වගේම පාවාදීමක් මේ කරලා තියෙන්නේ. එතකොට මේක බරපතල අපි අහන්නේ. එතකොට කවුද නීතිය මේ රටේ ක්‍රියාත්මක කරන්නේ? දැන් අපි මෙතෙන්ට ආවහම මේකට විරෝධතාවය අපේ රටේ අයිතිවාසිකම් වෙනුවෙන් අපි ඉස්සරහට බැස්සහම අපිව මර්ධනය කරන්න හදනවා. මන් දන්නේ නැහැ උසාවි නියෝග කියලා උසාවියෙන් මෙහෙම නියෝගයක් ගෙනාවා කියලා කියනවා. අපි දන්නේ නැහැ. අපිට උසාවියට ගිහින් අහන්න වෙලාවක් නැහැ. ඒ වගේම පොලිසියෙන් කියනවා මේක අධිරාජ්‍යද කලාපයක් කියලා. මම දැක්ක ජෝන් නමරතුංග පොලිසිය නීතිය සහ සාමයේ තියෙන පොලිසිය ගත්තට පස්සේ අර කොළඹ තියෙන බැරියර් වලට පයින් ගහලා ගියා මේ කොහෙද මෙහෙ මෙහෙ මෙහෙට මොනවද අධිරාජ්‍යද කලාප කියලා. අපි නෑනේ මෙතනද මොකද අධිරාජ්‍ය කලාප. මෙවුන් කන්න කවුරුවත් නැහැ. මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ නැහැ උන් ටික කන්න කවුරුවත් නැහැ. අපිත් ඕකේ හිටියා. ඒ නිසා ඒ වුන් කරන ජන වැඩවලට අද පේනවා නේද පාර්ලිමේන්තුව තුල තියෙන යථාර්ථය. ඒ නිසා මේ වගේ බරපතල වැරද්දක් මේ කරලා තියෙන. අද එකෙක් කතා කරන්නේ නැහැ පාර්ලිමේන්තුව තුල. ජාතික ගීය විනාශ කරාම අම්මා අප්පා පාවා දෙන්න පුළුවන් ජාතියක් මේක ඇතුලේ ඉන්නේ. ඒක බරපතල වැරද්දක්. රටේ ජනතාවට මොකද වෙන්නේ? මේ රටේ සිංහලයට මොකද වෙන්නේ? එතකොට මේ ජනතාවට වග කියන්නේ කවුද? ඒ නිසා අපි මතක තියාගන්න ඕනේ. රටේ පාලකයෝ මතක තියාගන්න ඕනේ. මේ රටේ රජවරු වගේ වැජබෙච්ච නායකයෝ හිටියා. ඒ නායකවරුන්ට එළියට යන්න අවස්ථාව වුණා. එයා එළියට ගියාට පස්සේ තමයි සමහර අයට ඇස් ඇරෙන්නේ. එනිසා අපි කියනවා ඔය ඉන්න පාර්ලිමේන්තුවේ සුක විහරණයෙන් ජීවත් වෙන අමාත්‍යාංශ වරප්‍රසාද ලබාගෙන ජීවත් වෙන අයට තව ලොකු කාලයක් නෑ ඉස්ස මේ පාර්ලිමේන්තුව තුල රැඳෙන්න. මේ පාර්ලිමේන්තුවේ කෙටි කාලයක් අවසාන කාලය තමයි උන්ගේ අවසාන කාලය තමයි මේ ගත කරන්නේ. එනිසා අපි බරපතල වැරද්දක් මේ කරලා තියෙන අවසාන කාලය උන් ගත කරන මේක අවසාන අවස්ථාවේදී මේකත් පාවා දීලායි මේ යන්න හදන්නේ. ඒ නිසා අපි දන්නවා අද වෙනකොට අධිආරක්ෂිත කලාප ටික සියල්ලම පාවා දීලා අවසానයි. අපි කොහොමද නැවතත් ওই අධිආරක්ෂිත කලාප ගන්නෙ? අපි දන්නවා ත්‍රිකුණාමලයේ තියෙන
සාම්පූර් කඳවුර 2000 ගානක් අපේ තරුණයන්ගේ ජීවිත කැප කරලා සාම්පූර් කඳවුර නිදහස් කරගත්තේ. ඒ වගේම ත්‍රිකුණාමලයේ වරායේ ලෝක ආරක්ෂිත වරායක්, ලෝකෙම අපිට සම්බන්ධීකරණය වෙන වරායක්. මේ වරාය අද අපේ ආරක්ෂාව නැති වෙලා ගිලා තියෙනවා. ඒ වගේම සාම්පූර් වගේම මහන් කුලම් වල ප්‍රධාන පොලිස් මූලස්ථාන ඉවත් කරලා තියෙනවා. ඒ වගේම පලාලි වල සම්පූර්ණයේ මේ වටේ තියෙන ඉඩම් ටික සම්පූර්ණයෙන් අත්පත් කරලා දීලා තියෙනවා. අපේ කොල්ලෝ ලේ දහදිය කඳුල කැප කරලා බේරගත්ත මේ රට තමයි දවසෙන් දවස හද පාවා දෙන තත්ත්වෙට පත් වෙලා තියෙන අපිට ආරංචි වෙලා තියෙනවා. තමිල්නාඩුවේ ඉන්න 234,000 දෙමළ ජනතාව, අපිට දෙමළ හෝ වේවා, මුස්ලිම් හෝ වේවා, සිංහල හෝ වේවා, ජාති ભેදයක් අපි ගාව නැහැ. හැබැයි අපි කියන්නේ උතුරු පළාතේ විග්නේශරන් මහමැතිවරයාත් ප්‍රකාශ කරනවා ලංකාවේ ඉන්න දෙමළ ජනතාවට පහසුකම් සලසා දීලායි වෙනත් කවුරුහරි ගේනවා නම් ගේනවා. එතුමා විරෝධතාවය ප්‍රකාශ කරනවා තමිල්නාඩුවේ ඉන්න දෙමළ ජනතාව මෙහෙට ගේන්න එපා කියලා. එතකොට මේ එන්නේ කවුද? සරණාගතයෝ විදිහට ගියේ නැහැ ලංකාවේ කොච්චර ප්‍රමාණයක්. සරණාගතයෝ විදිහට කියලා තියෙන්නේ 7356යි. ලංකාවෙන් සරණාගතයෝ විදිහට කියලා තියෙන්නේ අපි පුළුවන් නම් කියන අය පාලකයන්ට ඔප්පු කරන්න කියලා මිනිස්සුන්ට බොරු කියන්නේ නැතුව. එතකොට මේ ශ්‍රීමා ශාස්ත්‍රයේ ගිවිසුම අවස්ථාවේ තමයි මේගොල්ලෝ පිටමං කරලා තින්නේ. අද මංගල සමරේ විර ඇතුළු පිරිස ගිහිල්ලා ඉන්දියාවේ කොලනියක් බවට පත් කරන්නයි අද ලංකාව සූදානම් කරලා තියෙන්නේ. එතකොට තමිල්නාඩුව බලාපොරොත්තු වෙන බෙදුම් වාදයේ වපසරිය ක්‍රියාත්මක කරන්න 13 ව්‍යවස්ථාවේ 13 විතරක් නෙමෙයි 13 ප්ලස් 13 ධන, ඒ කියන්නේ සම්පූර්ණ සොයන් නිර්ණය අයිතිය ඉන්දියාවේ තියෙන පෙට්‍රල් ආණ්ඩුවටත් වඩා බලතල තියෙන ආණ්ඩු ක්‍රමයක් මේ හඳුන්වා දෙන්නයි සූදානම් වෙන්නේ, ලබා දෙන්නයි සූදානම් වෙන්නේ. එතකොට ඒක තමයි අද අපේ රණවිරු ගාමිණී අසලක ගාමිණීගේ පිළිරුව පවා ඉවත් කරන්න හදනවා. මහා පුදුම කරුමයක් මේක. ඒ වගේම උතුරු නැගෙනහිර තන යුද ස්මාරක අයින් කරන්න හදනවා. හෙටානිද්දා දුටුගැමුණු රජතුමාගේ ස්මාරක තියෙන ඒවත් අයින් කරයි. මොකද දුටුගැමුණු රජතුමා යුද්ධේ කළා කියලා. ඒ නිසා පොන්සේකත් මරන්නේ කියයි. ඒ වගේම රටේ යුද්ධ නායකත්වයේ දීපු ඒක ත්‍රස්තවාදයේ පරාජය කරන්න නායකත්වයේ දීපු නායකව පේන්න හිටියොත් එහෙම ඒගොල්ලෝගේ කෝපය වෙස්සේ කියලා ඒගොල්ලොත් විනාශ කරලා දාන්නේ කියයි. මේ එන්නේ බරපතල ඛේදවාචකී අවස්ථාවකට. ඔබ දන්නවා මේ ආණ්ඩුව පත් වෙච්ච දවසේ ඉඳලා අද වෙනකන් සිංහලට ලැබිච්ච වරප්‍රසාද මොනවාද? සිංහලයාගේ අයිතිවාසිකම් ටික දවසෙන් දවස පාවා දීමක් තමයි සිද්ධ වුනේ. ඒ නිසා අපි අසරණ වෙච්ච ජාතියක්, අනාථ වෙච්ච ජාතියක්, අපේ ජාතියට ජීවය දෙන්න කිසි කෙනෙක් අද නැති තත්ත්වයට පත් වෙලා තියෙන නිසා අපේ පාර්ලිමේන්තුවත්, පළාත් සභාවත්, ඒ වගේම ප්‍රාදේශීය සභාව හෝ කිසි කෙනෙක් අද මේ විදිහට කතා කරන්නේ නැයි මෙවුන්ගේ කටේ පිටුද? උන් කතා කරන්නේ උන්ගේ වරප්‍රසාද ටිකට විතරයි. ඇමතිකම් ගන්න විතරයි කතා කරන්නේ. අද අනිත් අය කතා කරන්නේ නැති තත්ත්වයට පත් වෙලා තියෙන නිසා මේක හරි අසරණතාවයකට පත් වෙලා තියෙන්නේ. ඒ වගේම අපිට මෙතන නීති ක්‍රියාත්මක කරන්න කියලා කිව්වා. අපි නීති ක්‍රියාවට නැගුවා. අධ්‍යාරසිත කලාපෙට අපි ගියේ නැහැ. අපි අද අධ්‍යාරසිත කලාපෙ මෙහා ඉදලා තමයි සියලු කටයුතු කළේ. මොකද අපිට උසාවියෙන් අපි දන්නේ නැහැ උසාවි නියෝගයක් තියෙනවද නැද්ද කියලා. ඒ වගේම ගැසට් පත්‍රයක් පෙන්නුවා. හැබැයි ඒ ගැසට් පත්‍රය අපි විතරයි පිළිගන්න වෙලා තියෙන්නේ. මේ රටේ මහජනතාවට විතරයි ඔය තියෙන නීති රෙගුලාසි වල මුල පාන සිද්ධ වෙලා තියෙන්නේ. අනිත් අයට ඒවා යන්න පුළුවන්. අපි දැක්කා මුස්ලිම් ජනතාව ඇවිල්ලා ලංකාවේ මේ කොළඹ ප්‍රදේශයේ අධිරාජ්‍ය කලාපවල උද්ඝෝෂණ කළා. ඒ අයට ඒව කතා කරේ නැහැ. ඒ වගේම දෙමළ ජනතාව ඇවිල්ලා අධිරාජ්‍ය කලාපවල උද්ඝෝෂණය කළා. අරලිගහ මන්දිරේ තාප්පවලත් නැග්ගා. ඒවට කමක් නැහැ. හැබැයි සිංහලයාගේ රටේ අද විරෝධතාවයක් දක්වන්නවත් අවස්ථාවක් නැහැ. කතා කරන්න අවස්ථාවක් නැහැ. හිතානිද්ද වෙනකොට ගේනවා රාජිත සේනාරත් ඇමතිතුමා කිව්වා හිතානිද්ද වෙනකොට ගේනවා කියලා. මොකද්ද භාෂණයේ නිදහස? ආණ්ඩුකම වස්තාවේ තියෙන මූලික අයිතිවාසිකම් භාෂණයේ නිදහස. ඒ වගේම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස. ඒ වගේම තමන්ට අභිමත ආගමක් ඇදහිීමේ නිදහස. ඒ සියල්ලද නැති කරන තත්ත්වයට පත් වෙලා තියෙන හිතානිද්ද වෙනකොට ආගම ගැන කතා කරන්නවත් බෑ. බෞද්ධයාගේ සිද්ධාස්ථාන ටික අල්ලගෙන තිනවා. ඒව ගැන කතා කරන්න තහනම්. ඒ වගේම බණ කියන්නත් බැරි වෙයි. එකක් කියයි ජාතිවාදී කියලා. මෙන්න මේ තත්ත්වයට අද පත් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි ආදරයෙන්, කරුණාවෙන්, ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඔබතුමාලට කියන්න පුළුවන් ආදරණීය වචන වලින් අපි මේ සාමන්ත්‍රණය කරන්නේ. අපේ හදවතට හරි වේදනාවක්. මම මේ කතා කරන්නේ මම වෙනුවෙන් නෙමෙයි. අපේ හාමුදුරුවෝ අද පාරට බැහැලා ඉන්නේ අපේ හාමුදුරුවන්ගේ පෞද්ගලික ජීවිතය වෙනුවෙන් නෙමෙයි. උන්වහන්සේලාට සමාජලාට දාන්නේත් නෑ දවල්ට උදේට. උන්වහන්සේලා මේ අවස්ථාවට සම්බන්ධ වුණා. එයි
තමන්ගේ දරු පරම්පරාවක් ආරක්ෂා කරන්න නෙමෙයි. අපි මැරුණාට පස්සේ අපෙන් පස්සේ කවුරුවත් නැහැ අපි රකින්න. හැබැයි ඒ රකින්න ඕන ඔබේ දරුවෝ, ඔබේ දරුවන්ගේ අනාගත පරම්පරාවට නිදහස් නිවහල් රටක ජීවත් වෙන්න ඕන නිසා තමයි අද හාමුදුරු වශයෙන් අපි මේ මහපාලට බැහැලා තියෙන්නේ. සමහර අය හිතනවා ඇති හාමුදුරුවන්ට වැඩක් නැතුව නිකන් ඉන්න නැතුව මොනාරද මේ මහා දවාලේ. ඇත්තටම අපිටත් හිතනවා වෙලාවකට මේ වගේ ජාතියකට මේ වගේ පණ දෙන්න යන එක මහා අපි ලොකු ප්‍රපාතයකට ගන්න අවස්ථාවක් කියලා. දැන් අපිට නඩු හැමතැනම නඩු. ඒ නිසා පූරගල ගියා, පූරගල නඩු දැම්මා. ඊගාවට මක්ගොණ ගියා, මක්ගොණ නඩු දැම්මා. ඊගාට අද කොහෙදවත් පාරට බැලලා යන්න බෑ. දැන් මේකත් කුඩු කහරයෝ කුඩු වලට විරුද්ධ වුණොත් ඒත් නඩු. කුඩු ගේනේ උන්ට නඩු නෑ. ඒ වගේම කුඩු බෙදනේ උන්ටත් නඩු නෑ. කුඩු වලට විරුද්ධ වෙන අපිට නඩු. ඒ වගේම අපේ උරුමය කොල්ලකනේ උන්ට නඩු නෑ. උරුමය විනාශ කරනේ උන්ටත් නඩු නෑ. පුරා විද්‍යාත්මක දේපල අහිමි කරනේ උන්ටත් නඩු නෑ. බෞද්ධයන්ගේ රටේ බෞද්ධ සිද්ධස්ථාන විනාශ කරපෑවූ අද ජනාධිපතිගේ සෙවණ යටතේ රජසැප විඳිනවා. අපේ උරුමය වෙනුවෙන් කෑ ගහරලා පාරට බැස්සහම ඒකට කියනවා හර්තාල් කළා කියලා. ඒ අපිට නඩු. ඒ නිසා 28 වෙනිදා විවිධ නඩු වලට අපිට මූණ පාන සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මේක තමයි මං හිතන්නේ අපේ අසරණතාවය, අපි අනාථභාවය මේකයි. ඒ නිසා අපි මේකෙන් නිදහස් කරගන්න ඕනේ. ඒ නිසාද මේ අපි දැවැන්ත විරෝධතාවයක් දක්වන්න ආවේ. අපි මේ විදිහට නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. අපේ පොලිසිය මහත්වරු ඇවිල්ලා අපිට ඉල්ලීමක් කළා හාමුදුරනේ කථානායකතුමත් එක්ක, ඒ වගේම රාජ්‍ය පරිපාලන ඇමතිතුමත් එක්ක අපි සාකච්ඡාවක් දෙන්නම්. ඔබතුමන්ලා ඒ පිළිබඳව සාකච්ඡාවට යොමු වෙන්න කියලා මොකද පොලිසිය ඉල්ලීමත් එයාලගේ ඉල්ලීම වලට ඇහුම් කන් දීමේ වගකීමක් අපිට තියෙනවා. ඒ නිසා අපි දැන් මේ වෙලාවේ සාකච්ඡාවට යනවා. ඒක අසාර්ථක වුණොත් අපි බලාපොරොත්තු වෙනවා මේ විදිහට නෙමෙයි මෙරළ දැවැන්ත වැඩපිළිවෙලක් කරලා ඒ අධිආරක්ෂිත කලාපේ ආක්‍රමණය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අධිආරක්ෂිත කලාපයට අපි ගියේ නැහැ. ඒකට කරන්න තියෙන නිදහස ගෞරවය අපි ලබා දුන්නා. ඒ නීතියට ගරු කළා. ඒ නිසා මේකෙන් පස්සේ අපිට සාකච්ඡා නැවතත් නැහැ. මේ සාකච්ඡාව අසාර්ථක වුණොත් අධිආරක්ෂිත කලාපය වට කරලා හර්තාල් කරලා සමහරලාට ලේ හැලෙන්න පුළුවන්. අපේ කොල්ලන්ගේ ජීවිත බිඳෙන්න පුළුවන්. මේ සිවුර ලේන් රත් වෙන්න පුළුවන්. හැබැයි එහෙම වුණා කියලා අපි අපේ සටන අතාරින්නේ නැහැ. ඒ අරමුණ මේ රටේ තියෙන පුළුවන් එක ජාතික කීයයි, ඒ ජාතික කීයට යාම කරන කටයුතු කරනවා කියන එක මේ වෙලාවේදී පැහැදිලිව සඳහන් කරන්න ඕනේ.